මේ වෙනකොට හදිස්සියේ සත්‍ය සෙවීමේ 50 කෙටුම්පතක් පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙමින් පවතිනවා. මේ සත්‍ය සෙවීමේ 50 කෙටුම්පත කියලා කියන්නේ ජිනීවාවල එකඟ වෙච්ච සම්මුතීන් කීපයක්. වලින් අවසාන 50 කෙටුම්පත තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සමාජගත කරන්න, ඒ වගේම ව්‍යවස්ථාවෙන් සම්මත කරන්න සූදානම් කළා තියෙන්නේ. ඒතර මේකට එකඟතාවය පත් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ. ඒතර ජනතා විමුක්ති පෙරමුණ මම දැක්ක ප්‍රතිපත්ති ප්‍රකාශය තුළදී ව්‍යංගයෙන් ඒ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒ ව්‍යංගයෙන් පැහැදිලි කරපු කාරණාව සඳහන් කරලා තියෙනෙත් ඒ වගේම දෙයක්. ඒ කියන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේ සමයේදී පහසුතාවයන් වලට පත්වෙච්ච දෙමළ ජනතාව සහ අනිකුත් ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා කියන කාරණාව. පසුගිය කාලයේදී සිදු දේශපාලන ඝාතන, අතුරුදහන් වීම සහ පැහැර ගැනීම පිළිබඳව විමර්ශනය කොට යුක්තිය ඉටු කිරීම. ඒ කියන්නේ මේ මොන කාලයේදී යුද සමය තුළදී සිද්ධ වෙච්ච ක්‍රියාදාමයන් පිළිබඳව. මේක කවුරු කරත් හමුදාවට තමයි සහ පොලිසියට තමයි බැර කරන්න සූදානම් වෙන්නේ කියලා මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වෙන්නේ. මොකද්ද කොයි විදිහටද අරකම තමයි මේ වෙනත් අරකින් අරුතකින් ඇවිල්ලා තියෙන්නේ. උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රදේශවල පහුගිය කාලයේදී සිදු දේශපාලන ඝාතන, අතුරුදාම් වීම සහ පැහැර ගැනීම පිළිබඳ විමර්ශනය කොට යුක්තිය ඉටු කිරීම. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ තුළ පෞගිය දවසල අපි දැක්කා දැවැන්ත පිරිසක් සම්බන්ධ වෙනවා. ඒකේ හිටියා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, පොලිසියේ විශ්‍රාමික නිලධාරීන් සහ පල්ලෙහාට එනකන් තින තනතුරුවල ආය. ඒතකොට දැන් මේ අයගෙනුත් පරිගැනීමක් සිද්ධ කරන්න සූදානම් වෙන්නේ කියන කාරණාවද අපි මේ වෙලාවේදී අහන්නට ඕනේ. ඒ වගේම සත්‍ය සෙවීමේ 50 කෙටුම් පතක් ගේන ඉස්සෙල්ලා අපි කියන්නේ මේ රටේ ජනතාවට විශාල අසාධාරණයක් වුණානේ. දැන් ජාත්‍යන්තර සම්මුතියන් වලට අපි එකඟ වෙලා තියෙනවා නම් ඒ ජාත්‍යන්තර සම්මුතියෙන් කඩ වුණා. ඒවට ගත්ත ක්‍රියාමාර්ගය මොනවාද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඉන්දියාව පරිප්පු ගණන දැම්මා ගුවනින්. ඒතකොට යුද්ධයක් පවතින අවස්ථාවේ. එතකොට ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරගෙන LTTE සහායක දැක්වීමක් සිද්ධ කළා. ඒ වගේම අපේ සාමාන්‍ය සිවිල් ජනතාව අමුවමේ ඝාතනය වුණා. ඒවට ගත්ත ක්‍රියාමාර්ගයකෝ ඒගොල්ලෝගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කොහෙද විමර්ශනය කරන්නේ? රටක ජනතාවක් කියන්නේ ජනතාව ආරක්ෂා කිරීමේ කාර්යභාරයනේ. රටේ පාලකයෝ කරන්න ඕනේ. ඒ රටේ ජනතාවට වෙච්ච අසාධාරණය පිළිබඳව හෝ වේවා බහුතර ජනතාවක් ජීවත් වෙන සිංහල ජනතාවට හෝ වේවා සිද්ධ වෙච්ච අසාධාරණකම් පිළිබඳව කවුරුවත් හොයන්නේ නැහැ. ඒකට අපිට නායකයෙක් ඉදිරිපත් වෙලා නැහැ. හැබැයි උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී සමය තුළදී සිදුවෙච්ච මනුස්ස ඝාතන හා සිදුවීම් සම්බන්ධව කඩිමුඩියේ සොයා බල්ලා රණවිරුවන්ට දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ තියෙනවා. මේකට අපි අහනවා මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් අද මාලිමාව මොනවාද මේක මේ වෙනුවෙන් කියන්නේ. ඒ වගේම රජිත් ප්‍රේමදාසම සජබ ජනාධිපති අපේක්ෂකයා මොකද්ද මේ කාරණාව පිළිබඳව කියන්නේ කියන කාරණාව පැහැදිලිව සමාජයට පැහැදිලි කරන්න කියන කාරණාව මේ වෙලාවේදී අපි විශේෂයෙන් මතක් කරලා සිටිනවා.